සාමාන්‍යයෙන් ඔයාලට WhatsApp පරා ඔයාගෙන් යාළුවෝ ටිකක් ටික messages send කරලා දී. ඇත්තටම යාළුවෝ විතරක් නෙවෙයි. ඔයා WhatsApp එකේ විතර group වල ඉන්නවා නම් මේ group වලින් පවා ඔයාලට මේ වගේ ටිකක් ටික messages මීට කලින් ඇවිල්ලා තියෙයි. ඇත්තටම මේත් එක්කම ඔයා internet එකේ මොකක් හරි website එකකට ගිහිල්ලා ඔයා යම්කිසි article එකක් කියවනවා නම් අපිට මේ article එකත් බලා ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් රචනයක් විදියට. ඉතින් අපි මේ දේවල් ටිකක් වෙලා කියවද්දී ඇත්තටම අපිට මේ දේවල් එපා වෙනවා වගේම අපිට කම්මැලි හිතෙන්නත් පුළුවන්. ඉතින් ඔයා මේ කියවන හැම දෙයක්ම ඔයා කියවන්නේ නැතුව ඔටෝම ඔයාගේ ෆෝන් එකෙන් කතා කරලා කිව්වොත් ඇත්තටම මේ දේවල් ඔයාට කොයිතරම්නම් පහසුවක් වෙයිද? ඉතින් මේ වීඩියෝ එකේදී ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ ඔයා කියවන ඕනිම දෙයක්. ඒක મેસેජ් එකක් හෝ ඒක ආටිකල් එකක් මේ වගේ ඕනිම දෙයක් ඔයා කියවන්නේ නැතුව ඔටෝමැටිකලිම ඔයාගේ ෆෝන් එකෙන් කතා කරලා කියන විදියට කොහොමද සෙටින්ස් හදාගන්නේ කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් ඔයා මේ විදිහට ඩියුනල්කේ channel එක subscribe කරපු නැති කෙනා පහළ තියෙන රතු පාට subscribe button එක ඔබන්න. අපි එමනම් යමු අද වීඩියෝ එකට. දැන් ඔයාලට පේනවාදී WhatsApp එකට මේ ඇවිල්ලා දෙන મેસેජ් එක. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ වගේ ටිකක් දිග મેસેජ් එකක් කියවනවා නම් ඇත්තටම මේ දේවල් අපිට එපා වෙන්න පුළුවන්. ඉතින් මම මේ කියලා දෙන ක්‍රමයේ වැඩ කරන්නේ WhatsApp එක විතරක් නෙවෙයි. ඔයා ඉන්ටර්නෙට් එකේ මොකක් හරි දෙයක් කියවනවා නම් එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ තියෙන මොකක් හරි දෙයක් කියවනවා නම් ඒ හැම දෙයකටම ඔයාට මේ ක්‍රමයේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මුලින්ම WhatsApp එකෙන් අයින් වෙලා මම ඕපන් කරගන්නවා මගේ ෆෝන් එකේ සෙටින්ග්ස්. ඉතින් මම මේ විදිහට මගේ ෆෝන් එකේ සෙටින්ග්ස් ඕපන් කරගෙන මම මෙතනින් හොයාගන්නවා accessibility කියන සෙටින්ග් එක. ඉතින් ඔයා හොයාගන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ සෙටින්ග් ඇතුලේ accessibility කියන සෙටින්ග් එක කොතනද තියෙන්නේ කියලා. ඉතින් ඔයාට ඒ සෙටින්ග් එක හොයාගන්න බැරි නම් ඔයාගේ ෆෝන් එකේ සෙටින්ග් වල උඩම තියෙන සර්ච් බාර් එකක්. ඔයාට පුළුවන් මේ සර්ච් බාර් එකේ accessibility කියලා සර්ච් කරලා ඔයාට අවශ්‍ය accessibility කියන සෙටින්ග් එක එතනින් හොයාගන්න. ඉතින් මම මේ විදිහට මුලින්ම ඕපන් කරගන්නම් accessibility කියන සෙටින්ග් එක. හරි. මම දැන් මේ විදිහට මේ accessibility කියන සෙටින්ග් එක ඕපන් කරගත්තාම අපිට මේකේ settings කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේකේ අදාළ වෙන සෙටින්ග් එක තමයි මේකේ දෙවෙනියට තියෙන select to speech කියන මෙන්න මේ සෙටින්ග් එක. ඉතින් මම මේ සෙටින්ග් එක මෙහෙම ඕපන් කරගත්තාම ඔයාලට මේකේදී බලා ගන්න පුළුවන් select to speech කියලා මේකේ මේ වගේ පොඩි ටික් එකක් තියෙනවා. ඉතින් අපි මුලින්ම මේ තියෙන ටික් එක මේ විදිහට on කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ටික් එක on කරාම අපිට එනවා මේ වගේ message එකක්. මේකේ උඩින්ම තියෙනවා use select to speech කියලා. ඉතින් අපිට මේකේ පහල බලා ගන්න පුළුවන් ඕකේ කියලා බටන් එකක්. ඉතින් මේ වගේ મેસેජ් එකක් ආවනම් ඔයා කරන්න ඕනේ මේක ඕකේ කරගන්න එක. මම දැන් මේක මේ විදිහට ඕකේ කරාම ඔයාට මගේ ෆෝන් එකේ දකුණු පැත්තේ පහලින් බලා ගන්න පුළුවන් මේ වගේ සලකුණක්. ඉතින් මේ සලකුණ තමයි select to speech කියන මේ සෙටින්ග් එකට අදාළ වෙන සලකුණ. හරි. මම දැන් මුලින්ම මේ විදිහට මෙතනින් බැක් වෙන්නම්. මම මේ විදිහට මෙතනින් බැක් වුණාම ඔයාට මේකේදී බලා ගන්න පුළුවන් තුන්වෙනි සෙටින්ග් එක. ඒ තමයි select to speech කියන මෙන්න මේ සෙටින්ග් එක. ඉතින් මම මේ සෙටින්ග් එක ඕපන් කරාම අපිට මේකෙදි බලා ගන්න පුළුවන් ස්පීච් රේට් සහ පිච් කියලා ඔප්ෂන් දෙකක්. ඉතින් මේ තියෙන ඔප්ෂන් දෙකෙන් වෙන්නේ ඔයා මොකක් හරි දෙයක් අහනවා නම් ඒ කියන්නේ ඔය ආටිකල් එකක් හෝ ඔයා මොකක් හරි મેસેජ් එකක් කියවන්නේ නැතුව ඒ දේවල් අහනවා නම් ඒ ඇහෙන ස්පීඩ් එක ඔයාට මේ හරහා හදා ගන්න පුළුවන්. ඉතින් මේ පිච් කියන ඔප්ෂන් එකෙන් ඒ ඇහෙන පිච් එක ඔයාට වෙනස් කර ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ දේවල් ඔක්කොම ඕන විදිහට හදාගත්තාම ඔයාට මේ පහළ තියෙන ඔප්ෂන් වලින් තුන්වෙනිට බලා ගන්න පුළුවන් listen to an example කියලා. ඉතින් ඔයාලා මෙතනදී ඔයා මේ හදාගත්තේ වගේ example එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. This is an example. දැන් ඔයාත් මේ විදිහට මේ settings හදාගත්තා නම් ඔයාට පුළුවන් මෙතනින් මේ විදිහට අයින් වෙන්න. මම දැන් මේ විදිහට අයින් වෙලා මම දැන් open කරගන්නම් මගේ WhatsApp එක. මම දැන් මේ විදිහට මගේ WhatsApp එක open කරාම මට අවශ්‍ය වෙන්නේ මේ තියෙන message එක කියවන්නේ නැතුව මගේ phone එකෙන් අහන්න. මම එහෙමනම් කරන්නේ මේ සම්පූර්ණ message එකම මේ විදිහට සිලෙක්ට් කරගන්න එක. ඉතින් මම මේ મેસેජ් එක මේ විදිහට සිලෙක්ට් කරාම ඔයාලට මගේ ෆෝන් එකේ දකුණු පැත්තේ පහලින් බලා ගන්න පුළුවන් අර සලකුණ. ඉතින් මම මේක උඩ මෙහෙම ටච් කරාම ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන් ප්‍රේ බටන් එක. ඉතින් අපිට මේක ප්‍රේ කළා අපිට අහන්න පුළුවන් මේකේ තියෙන හැම දෙයක්ම වගේ. ආදරය ඉබේ පහල වෙන දෙයක් නෙමෙයි. ඔයා මිනිසුන් ආශ්‍රය කළහොත් ඔවුන්ට ආදරය ලබා දුන්නොත් ඔවුන් සමග සතුටින් කාලය ගත කළහොත් ඔයාට පෙරලා ආදරය ලැබෙනවා. හරි. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ සෙටින් එක හරහා මොන වගේ දේවල්ද වෙන්නේ කියලා. ඉතින් දැන් අපි මේ දේවල් කියවන්න අවශ්‍ය නැහැ. අපිට මේ දේවල් අහලම තේරුම් ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ විදිහට ඔයගොල්ලොන්ට පෙන්නුවේ WhatsApp එකට ආපු message එකක් අපි කොහොමද කියවගන්නේ නැතුව මේ දේවල් අහන්නේ කියලා. මම දැන් මේ විදිහට යනවා Google එකට. මට දැන් Google එකේ පොඩි article එකක් තියෙනවා. මේ article එක මට අවශ්‍ය වෙන්නේ කියවන්නේ නැතුව මේ දේවල් අහලා තේරුම් ගන්න. ඉතින් මේක YouTube එකේ SEO සම්බන්ධ ආටිකල් එකක්. ඉතින් මේ ආටිකල් එක සාමාන්‍යයෙන් ගොඩක් දිග ආටිකල් එකක්. ඉතින් මම මේක කියවනවා නම් අතර මට මේ දේවල් ගොඩක්ම එපා වෙන්න පුළුවන්. ඒ නිසා මට පුළුවන්
මේ තියෙන සෙටින් එක හරහා මේ දේවල් කියවන්නේ නැතුව මේ දේවල් අහලා තේරුම් ගන්න. ඉතින් අපි මෙතනදී කරන්න ඕනේ අපිට කියවන්න අවශ්‍ය ටික මේ විදිහට සිලෙක්ට් කරන එක. ඉතින් මම මේ විදිහට සිලෙක්ට් කරනවා මට කියවන්න අවශ්‍ය කොටස. ඉතින් අපි මේ විදිහට අපිට කියවන්න අවශ්‍ය කොටස සිලෙක්ට් කරාම අපිට පුළුවන් මේ පහළ තියෙන මේ සලකුණු උඩ මේ විදිහට එකපාරක් ටච් කරගන්න. ඉතින් මේ සලකුණු උඩ ටච් කරලා මේ තියෙන ප්‍රේ බටන් එකෙන් අපිට පුළුවන් මේක ප්‍රේ කරලා මේකේ තියෙන හැම දෙයක්ම අහලා තේරුම් ගන්න. මිය වෙනත් කිසිදු උපාය මාර්ගයක් භාවිතා කර කිසි දිනක සොයාගත නොහැකි මූල පදයකි. නමුත් කිව්කි මිනිසුන් එය සොයන බව මම දනිමි. එබැවින් එය මගේ ලැයිස්තුවට එකතු කිරීම සඳහා විශේෂ. හරි මං හිතනවා මේ සෙටින් එක හරහා මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා ඔයාලට යම්කිසි අවබෝධයක් මේ අරා ලැබෙන්නද කියලා. ඉතින් ඔයාලට මේ අරා ඔයාගේ තියෙන වැඩ ගොඩක්ම පහසු කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයා ගොඩාක් ලොකු ආටිකල් වගේ දේවල් කියවන්න කැමති නැත්නම් ඔයාලට මේක මේ හරහා ඒ දේවල් අහලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ දේ තමයි මේ සෙටින් එක හරහා අපිට සරලවම කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මීට කලිනුත් මේ ඇක්සෙසිබිලිටි එකට අදාළ ගොඩක් සෙටින්ග්ස් ගැන වීඩියෝ අරගෙන අවිල්ල තියෙනවා. ඉතින් ඔයා ඒ වීඩියෝ බැලුවේ නැත්නම් මම ඒ වීඩියෝට අදාළ ලින්ක් එකත් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝස් බලන්න. ඉතින් මේ අරන් ආපු වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, දියුණු වෙල්කේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් පහල තියෙන රතු පාට subscribe button එක බලන්න. ඉතින් මේ වගේම තවත් හොඳ වීඩියෝ එකකින් හම් වෙනකන් සියලු දෙනාටම සුබ දවසක්.